මම මේ අවස්ථාවේ රැඳී සිටින්නේ ධාතුසේන රජතුමා දායාද කළ බව කියන අපේ ඉපැරණි වාරි තාක්ෂණය කලාවැවි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තමයි කලාවැව පිහිටලා තියෙන්නේ. ඔබ දන්නවා මිනිහා පැත්තට ගිහාම අවුකන, විජිතපුර, අනුරාධපුර, කලාවැව, දඹුල්ල මේ ඓතිහාසික වූ ප්‍රදේශය. කලාවැවට එන්න එකම හේතුව තමයි කලාවැව මේ දස්වල පාලනය කරන්නේ මහවැලි අධිකාරිය. කලාවැව වානේ පහළ අපේ අතීතයේ මුතුන් මිත්තන් තැන්පත් කළ බව කියන යම්කිසි හෝ වස්තුන් සෙවීමේ කටයුත්තක්, එහෙම නැත්නම් වස්තුන් පැහැර ගැනීමක්, වස්තුන් සොරා ගැනීමක්, විනාශ කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. බරපතලම ප්‍රශ්නය වෙන්නේ මේ ස්ථානයේ නිදන් සෙවීම සඳහා රජරට මහ ජනතාවගේ කතරෙන් ගියපු ඇත්තු දතකෑවේ අදක ඊ එක නෙවෙයි. කලාවැවට එහා පැත්තේ ඔබට මතක ඇති මීට දශකයකට එහා පැත්තේ අපි හෙළිදරව්වක් කළා ජනමාධ්‍ය හරහා. මේ කලාවැව ඉස්මත්තේ විශාල සංචාරක හෝටලයක් නිම කරමින් ඉන්නවා, හදමින් ඉන්නවා, ඉඩම් මංකොල්ලයක් වෙනවායි කියලා. කොහොම වුණත් ඒක විවිධ කටයුතු මත අපේ හෙළිදරව්වත් එක්ක තහනම් බවට පත් වුණා. ඒ හදන්න ආපු මිනිස්සුන්ට ජීවිතයෙන් පවා අහිමි වුණා, අකාලියේ මිය දෙන්න පවා සිද්ධ වුණා. ඊයේ රාත්‍රියේ සිදුවීම සොයා බලීම සඳහා තමයි අපි ආවේ. විශේෂයෙන්ම මේ ස්ථානයේ ඇවිල්ලා බලන්න පුළුවන් කොහොමද මේක ගල යන්ත්‍රාංශාරයෙන් ගල කඩලා මෙතන තිබුණ පුරා වස්තුන්, නිදන් වස්තුන් අරන් ගිහිල්ලා, මේවා අම්මගේ අප්පගේ බූදල නෙවෙයි, මේවා රටේ ඉපදෙන්න ඉන්න දරුවන්ගේ පවා අනාගතය සඳහා මීට වසර ගණනාවකට ඉහතදී රජ කරපු රජවරු තැන්පත් කරේ මේවා. මේ මිනිසුන්ට මංකොල්ල කන්න නෙවෙයි. ඒ නිසා වහාම මහවැලි අධිකාරිය, ජනාධිපතිවරයා, වර්තමාන පොලිස්පතිවරයා, ඒ වගේම තමයි පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වහාම මේ ස්ථානයේ සොයා බැලීමක් සිද්ධ කළ යුතුයි. මේ අතන අර නිදාන ගත්තු තැන නමලේ කොහෙද අමාරුවෙන් අමාරුවෙන් මේ කැලේ පීරගෙන යන්නේ? මේ කලා බැවි වැව් වානට අදාළව නිධානේ අරගෙන තියෙනවා. අපිට තොරතුරු ලැබුණා ධාතුසේන රජුරෝ හදවපු වැව, ඓතිහාසික කලා වැව. ඒක බලන්න මේ යන්නේ. දැන් මෙතන බලන්න මේක නිකන් අර නිකන් අච්චුවක් වගේනේ. අච්චුවකින් හදපු බලක් වගේ. මේ කඩ කඩ තියෙන ඔක්කොම එකට මෙහෙම බස්සන්න. එහෙම වුණාම මේක මේ මේ මේකේ ඒ අදාළ දේවල් දාලා විලා මේක ලොක් කරලා වගේ තිබිලා තියෙන්නේ. ආය ගලවලා දාපු එකක් පේන්න තියෙනවා නේද? ඇතුලේ තියෙන කට්ටවල. මෙහෙම හිතුව තියෙනවා නේ. අඩි කොච්චරක් විදිහ යටද මේ? යට තියෙන බඩු අර තියෙන හාම ඒක ඉස්සිර එක. හරි. ආන් එතන ඒක තමයි ඉස්සිර එක. ඒක තමයි. ඒක අඩි කොච්චරයි? අර දිගලිය දාන්නකො. නැ මෙච්චරයි. නමයක් විතර නෑ මෙතන කැම්ප් එකක් ගහගෙන හිටියේ කොතනද?
ඒ අර අතන එහා පැත්තේ තව මේ RPM මහත්තයා නේද මේ තඹුත් එකම? මහත්තයා අපි කතා කරන්නේ මීඩියා එකේ කීප දෙනෙක් අපි ඇවිල්ලා ඉන්නවා කලාවැව වැව් බැම්ම ආසන්නයේ අර වාන ළඟට. එතන මේ ඊයේ කවුරු හරි නිදහණයක් අරන් ගිහිල්ලා තියලා ආරංචියක් තියෙනවා, සලකුණු තියෙනවා. ඒ වගේම මේකේ බෝට්ටු සර්විස් එකක් දාලා තියෙනවා. ඒ වගේම මේ ස්ථානයේ රැය පහන් කරන්න අවසර ලබා දීලා තියෙනවා කියලා තියෙනවා. මොකද්ද මේකේ ඇත්ත කතාව දැනගන්නයි කතා කළේ. ඔබතුමාගේ නම? මම කාංචන කුමාර ආර්යදාස. ගමුල් එක්කනනේ? ඔව් ඔව්. අපේ බෝට්ටු සර්විස් එකක් නම් ඔතන ක්‍රියාත්මක වෙන කාය ප්‍රොජෙක්ට් එකක්. ඒකට නම් අවසරයක් අරන් තමා ක්‍රියාත්මක වෙන්නේ. ඔව්. නිදානයක් හාරපු එකක් ගැන නම් ඒක කවද්ද මේවා කරලා තියෙන්නේ? දන්නේ අපිට අද උදේ තමයි ආරංචි වුණේ. දැන් තියෙන සලකුණ. අපි 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 අපිත් දන්නේ නැහැ මේ මේ ආරංචියක්ද, ඒ ආරංචියට තමයි මම ඇහුවේ. හා ඒක මම බලන්න. ආ කාය ප්‍රොජෙක්ට් එකක් නම් නිවුසුමක් එක්කන් අවසර දීලා තියෙනවා ප්‍රධාන කාර්යාලය. අරක වාර්තා වෙලා නැද්ද මහත්තයා? මේ දැන් මේ කෙනෙක් මට කතා කරලා කෝ නිදානයක් අරන් තියනවා කියලා. අනේ ඒක මම බලයි. මේ වෙනකොට එහෙනම් පොලිසියටවත් පැමිණෙන්න ගිහින් තියනවා. දැන් මේක සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය පොලිසියට මේකක් නේ. ඔව් අය ඔබතුමාලට වැඩ නැහැ මේක හරි. මේ ඔබතුමා මේ සිද්ධිය තාම මහවැලි කට්ටිය ඔබතුමාව දැනුවත් කරලත් නැද්ද මේ ඔය නිදාන් කතන්දරේ? හරි. Thank you. අපේ මහත්තයා කොහොමද තනතුර ඔබතුමාගේ? නම මොකද සර්? සමීර සේනසිංහ. ඔව් ආර්.පී. මහත්තයා මේ මෙන්න මේ කලාවැවේ මේ සිද්ධියක් වෙලා තියෙනවා. ඒක කොහොමද ඒක දන්නවද? දැනුවත් කිරීම කරා කියන්නේ කවුද දැනුවත් කිරීම කරේ? කාංචන කුමාර කියන අංගකර මාර්ගවේදී තමයි කතා කරේ. ඔව් ඔව්. මම ඒ දැනුවත් කිරීම කරන්න අපේ ඊටි කියන උග ජලන්ත බාර ඉංජිනේරු මහත්තයා තමයි ඉන්නේ. ඒක මාර වැඩක් නේ. දැන් මේ දැන් මමත් ඉන්නේ, දැන් ඒ තැන තමයි ඉන්නේ. දැන් මෙතන මේ හාරලා තියෙනවා. එතෙන්ද මම ඇවිල්ලා ඉන්නේ. එතකොට දැන් මේත් එක අපිට ආරංචි වුණානේ මේක. එතකොට ඔයගොල්ලෝ දන්නේ නැහැ නේද මාර කේස් එකක් නේ? මේ ඔබතුමා මේ විතර මේ බහර ඉන්න මහත්යෙද නැත්තම් කොහේ ඉඳලාද? මම තඹුත්තේගම ඉන්නේ. ඔව්. නමුත් මේ 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 කලාවැව සංචාරක බංගලාව. ඔව්. එතකොට මේ කලාවේම මේ ටික ආරක්ෂාව සම්බන්ධයෙන් මම වකීමක්. ඔව්. ඔබතුමා අද උදේ මේ ස්ථානෙට එන්න කවුරු හරි අවසරයක් දුන්නද නැත්නම් කවුරු හරි දැනුවත් කරලා දාවේ? එහෙම නැත්නම් ඔබතුමා මෙතෙන්ට එන්න හේතුපාදක උනේ මොකද්ද? මම මෙතෙන් ආවේ මට ආරංචියක් දුන්නා. මෙතන අපේ කලාවැව මෙතන ආරක්ෂකංශයක් තියෙනවා. ඔව්. ඒ ආරක්ෂකංශය එතන ඉන්න අනුකන්න බලනිදාරි මට පණිවිඩයක් දුන්නා. මෙතන මේන් මේ වගේ සිද්ධියක් වෙලා තියෙනවා කියලා මට එයා ෆොටෝ ටිකකුත් එව්වා. ඊට පස්සේ මම මේ සම්බන්ධයෙන් අපේ අධ්‍යක්ෂතුමාට දැනුම් දීලා මං ආවා මේක. ඔබතුමා වෙන කාටද එන්න කලින් දැනුම් දුන්නේ? තමුත් එකම නා මේ මේ ජලාශය බාරව ඉන්න අපේ කාර්යභාර ඉංජිනේරු ඉන්නවා බුද්ධික මහත්තයා. මම එතුමාට දැනුම් දීලා තමයි මෙතෙන් ආවේ. එතකොට මේ ඔබතුමා බාරව ඉන්න RPM මහත්තයා දැනුවත් කරේ නැද්ද? RPM මහත්තයාටත් මං පණිවිඩයක් කිව්වා මෙන්න මෙහෙම සිදුවීමක්. කීයද ඔබතුමා කිව්වේ? ඒ වෙලාවේ ඇති 9ට විතර වගේ. උදේ 9ට විතර. දැන් වෙලාව කීයද මහත්තයා? දැන් වෙලාව 1:25. 1:25. අපිට තියෙන්නේ ප්‍රශ්නයක්. දැන් 1:25ට ඔබතුමත් දකින්න ඇති වෙලාව අපි එකට විතර ගත්තා. ඔබතුමා ඔය කියන RPM මහත්තයාට ඔබතුමා නමේට දැනුම් දෙන්න පුද්ගලයා ඒ මහත්මයා අපි කියනකන් දන්නේ නැහැ කියලා කිව්වා අපිට. එතකොට ඔබතුමා මේ කියලා නැතුව ඇවිල්ලාද? එහෙම නැත්නම් එයා ඇයි එහෙම උනේ කියලා අපිට චූටි ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ එතුමා අද මං හිතන්නේ කාර්යබහුල පොඩි අද මං හිතන්නේ රැචින් දෙක තුනක්ම තියෙනවා එතුමාට. ඒකත් එක්ක මං හිතන්නේ මොකක් හරි යාට එතුමාට ඒක මං කියපු දේ ගැන ලොකු මේකක් උන් නැද්ද දන්නේ නැහැ. මොකද දීප් මහත්තයා එයා මං එයා පොලිසියට දැන් ගිහිල්ලා පැමිණිලා දාලා ඉපලෝගම් පොලිසියට. ඔව් ඉපලෝගම් පොලිසියට. මම මෙතෙන් එනකොටත් ඉපලෝගම් පොලිසියේ නිලධාරීන් දෙන්නෙක් සිවිල් එකේ ඇවිල්ලා හිටියා. එතුමාලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරමින් තමයි ගියේ. එතුමාලා මේ අවශ්‍ය සාක්ෂි ටික අරගෙන ගියා. මෙතන දැන් වෙලාව 1:28. එතකොට අපිට මේ පණිවිඩේ එනකොට උදේ
දහයට විතර ඇති. අපි එන අතරේ මේ ස්ථානි බාර ඉංජිනේරුතුමාට බුද්ධික මහත්තයාට අපි කතා කරා. ඒතර එතුමා මේක දැනුවත්. දැනුවත් විතරක් නෙමෙයි මේකට පොලිසියට පැමිණිලි දාන්න ඔක්කොටම මේ සියල්ලට උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම අපට දැනගන්න ලැබුණා ඔහුගේ අනුදැනුමකින් තොරව තමයි මේ ඉදි හත් ගහලා නම් මන ඒවත් එක කරලා තියෙන්නේ. එතකොට දැන් මෙතෙන්ද ඇවිල්ලා අපි දැන් සාමාන්‍යයෙන් එකට විතර ඇති මම හිතන්නේ ගන්නකොට මෙහි RPM ට තමුත් එකම. එතකොට එයා තමයි මේ ස්ථානේ බාරව ඉන්නේ කෙනෙක්. එතකොට එයා මේක දන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ මේක බුද්ධික මහත්තයාගෙන් අහන්න ඕනි කියලා. බුද්ධික මහත්තයා දැනුවත් කරන්නම් කිව්වා. හරිද? හැබැයි දැන් අපට ඊළඟට මේක දැනෙනවා උදේ 9 විතර වෙනකොටත් ඔහුට මෙතනම අදාළ නිලධාරීන් මේ පණිවිඩය කියලා තියෙනවා. එතකොට අපි දැන් මෙතෙන් ලැබිලා මෙතන බලලා ඔහුට කතා කරනකම් අපේ මාධ්‍යවේදී සහෝදරු කතා කරලා අහනකම් මම ඒත් එක්කම විනාඩි 2ක් විතර ඇතුළත ඔහුට ගත්තා. ඒ කතා කරනකම් ඔහු දන්නේ නැහැ කිව්වා. එහෙනම් මේක ඇතුලේ බරපතල සැකයක් මතුවෙනවා මේ කියන පුජ්‍යලයාගෙත් මේකට කිසියම් සම්බන්ධයක් තියෙනවද කියලා. දැන් මේ වැස්සට මේක පෑදිලා ටිකක් මැදේක තවම තියෙනවා මේ බලිය. මේක අපි නිරීක්ෂණය කරන්න ආවා. දැන් මගේ ඇහැට දැක්කා දැන් මේ කලාවැවි වැව් වාහනමි තියෙන්නේ. ඒතර වාහන පාමුල මෙතන හාරලා තියෙනවා. ඒතර ඒක ඉතාමත්ම පැහැදිලිව දකින්න තියෙනවා. මෙතන කිසියම් පෞරාණික වස්තුවක් තිබුණයි කියන එකට අදාළ සාධක තියෙනවා. ඇත්තටම පුංචි පුංචි ආරංචියක් නෙමෙයි. කලාවැවි තිබුණු වැවි වාණි තිබුණු නිධානිට මේ වෙනකොට ෂොට් එක දීලා තියෙන්නේ. මේ පිහිටපු වාණි තිබුණු නිධානේ තමයි මේ වෙනකොට අරගෙන තියෙන්නේ. දැන් මේක මම පෞද්ගලික මට්ටමින් සොයා බැලුවා. අදාළ බලධාරීන් නිලධාරීන්ගෙනුත් මේ පිළිබඳව විමසීමක් කෙරුවා. කාරණේ ප්‍රත්‍යක්ෂයි තහවුරුයි. වැඩේ දීලා තියෙන්නේ. එහෙමනම් මේ කලාවැව ධාතුසේන මහරජුරුවන්ගේ කාලේ හදවපු වැව මගේ කලාවැව සදා රකින්නු මැන අවුකුණ පිළිම සමින්දේ මට ඇති වස්තුව මට ඇති සම්පත මේ නිල්දිය කඳ වන්නේ. එඳා උඹලට හදපු ලොකුම සම්පත මේක කියලා කලාවැව හදපු ධාතුසේන රජුරුව තමුන්ගේ පුත්තුන්ට කිව්වා. අන්න එහෙම හදපු කලාවැව අද වෙනකොට මේ රටේ උරුමයක්, මේක ජාතික උරුමයක්. මේක ගොබියගේ පමණක් නෙමෙයි, මේක ජාතික උරුමයක්. කලාවැවත් එක්ක ගැට ගැහිච්ච කවි සීපද සාහිත්‍ය නිර්මාණ කොච්චරනම් තියෙනවද? කලාවැව කිව්වහම අපේ හදවතට දැනෙන සෞම්‍ය සිසිලස ඒක වචනවලින් කියලා නිම කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් සරුකෙත් අස්සද්දනවා වගේම කලාකෙත අස්සද්දපෝ ධාතුසේන මහරජුරුවන්ගේ කාලේ මේ රටේ ජනතාවට පරිත්‍යාග කරපු කලාවැවේ ඒ නිධානි ගත්තේ කවුද? දැන් මේකේ පෞගි දවස්වල බෝට්ටු ව්‍යාපෘතියක් ගියා. මේ බෝට්ටු ව්‍යාපෘති ආවෙම මේකට ෂොට් එක දෙන්න. එතකොට මේ නිධානි තිබුණු තැන ගත්තොත් එහෙම මේක එක පැත්තකින් ගත්තාම වනජීවි කලාපයක්, අනිත් පැත්තෙන් ගත්තාම මේක මහවැලි කලාපයක්, අනිත් පැත්තෙන් ගත්තාම මේක පුරාවිද්‍යාත්මක කලාපයක්. එතකොට මේකට හවස 6න් පස්සේ මාළුවෙක් කල්ලන්න දීවරේකටවත් ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ. ගොවියෙකුට ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ. වැවේ අයිතිකාරයෝ ගොවියාසා දීවරයා එයාටවත් මේකට ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ තත්ත්වය තුල මේගොල්ලෝ කැම්ප් ගහුවා. කඳවුරු ගහගත්තා මේක ඇතුලේ. කඳවුරු ගහගෙන සංචාරක බෝට්ටු ව්‍යාපෘති මේ ඔක්කොම කරගෙන ගියා. කරගෙන ගිහලා දැන් මොකද්ද කරලා තියෙන්නේ? අන්න නිධානේ කොට දාලා තියෙනවා. ඒ නිසා බර්ටි ප්‍රේමලාල් ඉන්නකොට මේකට චෝදනා ඉල්ල උනා, ඇඟිල්ල දික් වුණා. දැන් මෙන්න මේකට ඇඟිල්ල දික් වෙනවා මාවිල්ලාරුට. මාවිල්ලාරු කිව්වම කවුරුත් දන්නවා. මාවිල්ලාරු හොරා කිව්වම කවුරුත් දන්නවා. එමනම් මාවිල්ලාරු හොරාට දැන් මේක ඇඟිල්ල දික් වෙනවා. ඒක නිසා මේ රටේ තියෙන සබ්බ සකලම නබ ඔක්කොම ටික හොරා කාපු මෙවුන් මේ රටේ ජාතික සම්පත්තික විකුණලා
මේ රට නන්නත්තාර කරපු ආර්ථික වශයෙන් බංකොලොත් කරපු මහදවන්ත ණය උගුලක හිර කරපු මෙවුන් මේ රටේ රජ දරුවෝ අනාගත පරම්පරාවට උරුම කරපු අපේ ජාතික වස්තු ටිකත් මුන් මංකොල්ල කන්න පටන් ගන්න තියෙනවා. එහෙමනම් මෙන්න මේකට අදාළව වාම ක්‍රියාමාර්ග ගන්න ඕනේ. පොලිස් ප්‍රතිවරයාටත් අපි මතක් කරනවා. එවාගෙම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් අපි මතක් කරනවා. එවාගෙම වනජීවී දෙපාර්තමේන්තුවටත් අපි මතක් කරනවා. මහවැලි අධිකාරියටත් අපි මතක් කරනවා. කරුණා කරලා මේට අදාළ දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මේ අපරාධේ මේ සාහසික අපරාධ කෙරුවේ කවුද කියන එක හෙළිදරව් කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, ඒ ගත්තු නිධානේ කොහෙද තියෙන්නේ? ඒක වහම ගන්න ඕනේ, ඒක රාජසන්ත කරන්න ඕනේ. ඒක රජයට අයිති එකක්. අදලොම කලාබබ කියන්නේ අක්කරාඩි ලක්ෂයකට වැඩි මහා ජල කඳක්. එතකොට මේ මහා ජල කඳක් දරාගෙන ඉන්න ඒ ජල කඳේ ලොකුම පීඩනය එන ස්ථානේ තමයි මේ. ඒක නිසාම තමයි මේක කොන්ක්‍රීට් කරලා මේ විදිහට හදලා තියෙන්නේ. ගව් බම් අනිත් පැත්ත හදලා තියෙන්නේ පස් වලින්. එහෙමනම් මේක පස් වලින් හදන්නේ නැතුව කොන්ක්‍රීට් වලින් හදන්නේ මේ වැව් වාන. එතකොට මුළු වැවේම ජල ධාරිතාවයේ පීඩනය එල්ල වෙන තැන තමයි මෙතන. එහෙමනම් දැන් මෙතන බිල්ලා යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා ගල් විදලා මේම කරනකොට මේකේ කම්පනියත් එක්ක ඇත්තරම මේ බැම්මට මොනවාගේ හානියක් වෙන්න පුළුවන්ද? බැරි වෙලා රොතන මදාවිය කීටියා බීප් එකේ කීටියා ඉඳලා වෙලා මේ ගල මෙහෙම යටට හිල් කරන වෙලාවේ මේක අනිත් පැත්තට ලුවනම් අර පැත්තට ලුවනම් මොකද වෙන්නේ? බැම්ම පැත්තට ලුවනම් මොකද වෙන්නේ? මහදවන්ත ජල කඳක්. ඒක නිසා මුළු පළාතක්ම මුළු ප්‍රදේශයක්ම අනතුරට ලක් කරන දවන්ත ක්‍රියාවලියකට බරපතල ක්‍රියාවලියකට තමයි මේ අත ගහලා තියෙන්නේ. එහෙම නැති වුණොත් බරපතල ප්‍රශ්නයක් වෙන්නේ. මොකද මේ හැම ස්ථානයක්ම ආරක්ෂා කිරීම සඳහා මහ ජනතාව තමන්ගේ දහඩිය මුදලින් හම්බ කරන රුපියල් සත මේ රාජ්‍ය සේවකයන්ට ගෙවලා තියෙන්නේ. මේ ආරක්ෂක නිලධාරීන්ට ගෙවලා තියෙන්නේ. මේක රැකගන්න මිනිසුන්ට ගෙවලා තියෙන්නේ. ඒ නිසා වගකීම කොයි අතටද කියන එක අපිට ඇඟිල්ල දික් කරන්න බෑ. වහාම මේ ස්ථානේ අනාරක්ෂිත වුණේ කොහොමද? එක පැත්තකින් මේක වනජීවී කලාපයක්, එක පැත්තකින් පුරාවිද්‍යා ස්ථානයක්, එක පැත්තකින් මහවැලි අධිකාරී යටතේ පාලනය වෙන ස්ථානයක්, අනිත් එක තමයි කලාවැවේ මේ වම් වැව් බැම්ම. වම් බැම්ම කියන්නේ යකෝ ඇහි බබා වගේ රකින්න ඕන තැන, ඇහි බබා වගේ රකින්න ඕන තැන, මේ රටේ ඉන්න මිනිසුන්ගේ බඩවියත රකින්න වතුර දෙන තැන, තිබහ නිවන තැන, මේ වාරි උපේ හෙළ වාරි තාක්ෂණයේ තියෙන තැන, මේක රැකගන්න බැරි නම් අපි ඉඳලා වැඩක් තියනවද? මහ ජනතාව අරගල කළේ මෙන්න මේ ස්ථාන ආරක්ෂා කරපල්ලා කියලා. එහෙම නැතුව මේ එක එකගේ කුස්සිය ආරක්ෂා කරන්න වාහන ටිකේ ටයර් ටික හොදන්න නෙවෙයි, වහාම සොයා බැලීමක් කරන්න මේ ස්ථානයේ රාත්‍රී රෑ පහන් කරන්න අවසර දුන්නේ කවුද? මේ ස්ථානයේ හිටියේ ඉන්න අවසර කොහොමද දුන්නේ? මේ ස්ථානයේ රැයක් පහන් කරන්න අයිතියක් තියෙනවද? වනජීවී නිලධාරීන් දැනුවත් කළාද? පුරාවිද්‍යා නිලධාරීන් දැනුවත් කරාද? මහවැලි නිලධාරීන් දැනුවත් කරාද? වාරිමාර්ග නිලධාරීන් දැනුවත් කළාද? මහජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මහජනතාවගේ උරුමයන් මේ විදිහට කරුමයන් බවට පත් කරන්න එපා. මොකද මහවැලි නිලධාරීන්ගේ දේශපාලඥයන්ගේ අතකොළු වෙලා ඉන්න විත්තියක් දන්න අපි. ඔබටත් වගකීමක් තියෙන, ඔබ කලාපයේ මේ සිද්ධියක් වෙලා තියෙන්නේ කොහොමද? බෝට්ටු සර්විස් වලට අවසර දුන්නේ, රෑ ඉන්න අවසර දුන්නේ කවුද? මේ සියල්ල මහජනතාවට හෙළිකළ යුතුයි. මෙන්න අපි මහජනතාවටත් ආරාධනා කරනවා, ඔබ අපේ අතීතයේ මුතුන් මිත්තන් හදපු දීපල මෙන්න මේ හැත්ත බුරුත්තක් ඇවිල්ලා කොල්ල කනවා. මේ කොල්ල කෑමට විරුද්ධව නැගී හිටින්න එන්න කලාවැවෙන්. ඒ අය කරන්නේ නැත්තම් අපි නැවත කලාවැව සටනක් ආරම්භ කරන්න වෙනවා. මොකද ඔබට මතක ඇති මීට වසර කිහිපයකට එහා පැත්තේ විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්මයා ඇමතිවරයා ඉදදී එහා පැත්තේ තියෙන විශාල රණ භූමියක් ඩෝසර් කරලා ගෙවල් හදන්න ගියා. අපි ඒ වෙලාව ඉදිරිපත් වුණා. දුටුගැමුණු රජතුමාගේ සටන් බිම ඩෝසර් කරලා දැම්මා. සඳකඩ පහඩවල් කුඩු කරලා දැම්මා. ඉතින් ඉඳලා හූවක දුර තමයි මේ ස්ථානයට තියෙන්නේ. ඒ නිසා මේ සෙල්ලම් කරන්න හදන්න එපා අතීතේ උරුමකම් කරන මිනිස්සුන්ගේ මේ දුක කඳුළුත් එක්ක. හලෝ, ඔව්.
පොඩකින් නෝ පොඩකින් පොඩකින්.